අර්ථසාතක අරමුදල භාවිතය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ යෝජනාව අපි සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම අද මේක ඉදිරිපත් කරන පුද්ගලයා මහ බැංකුවේ අධිපති වෙලා ඉන්නකොට අර්ධසාතක අරමුදලේ මුදල් භාවිතය ගැන හුඟක් ප්‍රශ්න විගණනයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඒක ගැන ප්‍රවේශම් විය යුතුයි. අනේක අර්ථසාතක අරමුදල ඇවිල්ලා රජයේ මුදලක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ රටේ සේවකයින්ගේ මුදල, ඔවුන්ගේ ඉතිරිය, ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය ගත කරන්න තිබෙන ඒ ඉතිරි මුදලයි මේක. එතකොට රජය මේ මුදලේ භාරකරු පමණයි. එතකොට මේ මුදල අපි යම් විදියකට පාවිච්චි කරන්න යනවනම්, වෙනස් කරන්න යනවනම් ඒකේ නිර්ණායක අපි සේවකයන්ගේ අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් අද අපි දන්නවා පාර්ලිමේන්තුවකුත් නැහැ, ජනතා නියෝජිතයන් නැහැ. ඒ නිසා ජනතා නියෝජිතයන්ට සේවකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමටවත් අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම අර්ථසාතක අරමුදල ආරක්ෂා කළ යුතුයි. අපි දන්නවා 2015 ඉඳලා 2019 වෙනකන් රටේ ආර්ථික වර්ධන වේගය අඩු වෙලා තිබුණා. එනමුත් ණය ගත්තේ නැහැ. ණය ගත්තේ ණය ගෙවන්නට. අයවැය පරතරය අපි අඩු කළා. ඒ වගේම අපිට පුළුවන් වුණා ප්‍රාථමික අතිරික්තයක් ඇති කරන්න අවුරුදු 63ක කාලය තුලදී 2017 2018 තමයි ප්‍රාථමික අතිරික්තයක් ඇති වුණේ මේ රටේ. ඒ කියන්නේ ආර්ථිකය හොඳට කළමනාකරණය වුණා. ඒ නිසා තමයි රටේ ශ්‍රේණිගත කිරීම පවා ඉහළ ගියේ ඒ කාලය තුලදී. ඒ වගේම මේ රජය ආවට පස්සේ ආර්ථික කළමනාකාරීත්වය ගැන ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. අරගෙන තියෙන පියවර ගැන ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. අපිටත් නියඟය තිබුණා. ඒ වගේම අපිට ජල ගැලීම් තිබුණා. පාස්කු ඉරිදින ප්‍රහාරය වලට මුහුණ දෙන්නට වුණා. නමුත් අපි පිළිගන්න ඕනේ අසාමාන්‍ය ලෙස මේ කෝවිඩ් එකට අපි මුහුණ දෙන්න ඕනේ. අපි ඔක්කොම මේකට මුහුණ දෙන්න එකතු වෙන්න ඕනේ. අපි රජයට සම්පූර්ණ සහයෝගය දෙනවා මේ කෝවිඩ් වෛරසයට මුහුණ දීමට. එනමුත් අපි තීරණ ගන්නකොට, විශේෂම මූල්‍ය තීරණ ගන්නකොට අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. එතකොට මේ වෑයම ඇවිල්ලා මේ මුදල දීලා මේ මුදල ආයෝජනයට යා යුතුයි, නැත්නම් පරිභෝජනයට යන එකයි. ආයෝජනයට යනවා නම් මේ මුදල හුඟක් හොඳයි, ආර්ථික සංවර්ධනයේ වැඩි කරගන්න පුළුවන්. නමුත් පරිභෝජනයට ගියොත් ඒකෙත් ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. පරිභෝජනයට මුදල් දීමෙන් පමණක් ආර්ථික සංවර්ධනයේ වේගය වැඩි කරන්න බෑ. ඒකට තවත් කරුණු කාරණා රාශියක්ම තියෙනවා. විශ්වාසය ඇති වෙන්නට ඕනේ. ඒ වගේම අපේ කෘෂි ආර්ථිකයට මුල්තැන දෙන්නට වෙනවා. ඒ ප්‍රදේශවල මේ ලොක්ඩවුන් එක ක්‍රමයෙන් අඩු කරගෙන ගියොත් අපිට එතන කෘෂි ආර්ථිකයේ සංවර්ධනයේ වේගය වැඩි කරගන්නට පුළුවන් වෙයි. ඉතින් මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. මේකට සුළු පිළිතුරක් නැහැ. ඒ නිසා අපි මේක බොහොම කල්පනාවෙන් සාකච්ඡාවන් තුළ අපේ ජනතාව සෞඛ්‍ය අතින් ආරක්ෂා වෙන අතරේදී ඔවුන්ගේ ආර්ථික තත්ත්වයත් ආරක්ෂා වෙන ආකාරයට තමයි අපි ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ.